අයිබෝන් හැමෝටම සහන ස්කූල් YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දීමට සූදානම් වන්නේ ඔටෝ වාහනය ඩ්‍රයිව් කරන ආකාරය. ඔටෝ වාහනය ඩ්‍රයිවින් කරන්න බලාපොරොත්තු වෙන ආධුනික ඔබට මෙම වීඩියෝ ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. දැන් මම ඉන්නේ ඔටෝ වාහනයක. අපි බලමු මේ ඔටෝ වාහනය කොහොමද ඩ්‍රයිවින් කරන්න කියලා. ඩ්‍රයිවින් කිරීමට පෙතම ඔයාලා ආධුනික ඔබ මේ දින උපාංග පිළිබඳ දන්නේ නැහැ. ඉතින් මම මේ තියෙන උපාංග පිළිබඳ මම ඔයාලව සාමාන්‍ය ඉක්මනින්ම ඔයාලව පොඩ්ඩක් දැනුවත් කරන්නම්. බලන්න මුලින්ම තියෙන මේ හෑන්ඩ් බ්‍රේක් එක. මෙතන තියෙන හෑන්ඩ් බ්‍රේක් එක. මෙතන තියෙන ජියල් ලිවරය. බලන්න ජියල් ලිවරය. බලන්න ජියල් ලිවරේ ක්‍රියාත්මක කරන විවිධ අවස්ථාවන් ටික මෙතන පෙන්නුම් කරනවා. පැහැදිලිද? මෙහෙම තියෙන බ්‍රේක් එක. මෙන්න මෙතන තියෙන ඇක්සලරේටරය. මෙහෙම තමයි අපි සිග්නල් දොමු කරන්න වමට හෝ දකුණට. දැන් මම මේ එක එක උපාංග ක්‍රියාත්මක කරන ආකාරය ඔයාලට පැහැදිලි කරන්නම්. මුලින්ම හෑන්ඩ් බ්‍රේක් එක. දැන් ඔයාලට පේන තියෙන්නේ මෙහෙම තියෙන හෑන්ඩ් බ්‍රේක් එක. දැන්ට මේ හෑන්ඩ් බ්‍රේක් එක තියෙන්නේ ක්‍රියාත්මක කරලා මේක අක්‍රිය කරන්න මෙතන පොඩි බටන් එකක් තියෙනවා බලන්න. බටන් එක මෙහෙම ඔබලා පොඩ්ඩක් පල්ලහැට තල්ලු කරාම හෑන්ඩ් බ්‍රේක් එක අක්‍රිය කරනවා. ක්‍රියාත්මක කරන්නේ නැවත පොඩ්ඩක් බලන්න. මේ බටන් එක නැවත ඔබලා වේට් එකක් අරන් අපි මේ වේට් එකක් අරන් මෙන්න මේ උඩට උස්සන්න පුළුවන්. මේක හෑන්ඩ් බ්‍රේක් එක ක්‍රියාත්මකයි. මෙන්න මේ ආකාරයෙන් තමයි හෑන්ඩ් බ්‍රේක් එක ක්‍රියාත්මක කරන්නේ අක්‍රිය කරන්නේ. අපි ඊළඟට බලමු මේ ඔටෝ වාහනේ ජීල්ලිවරේ කොහොමද අපි ක්‍රියාත්මක කරන්නේ කියලා. ඔටෝ වාහනේ ජීල්ලිවරේ ක්‍රියාත්මක කිරීමට පෙතම මේ තියෙන අවස්ථාවන් ටික අපි දැනගත යුතු. මේ අවස්ථාවන්ට අනුව තමයි ඔටෝ වාහනේ ජීල්ලිවේ ක්‍රියාත්මක කළ යුතු වන්නේ. මුල්ම අවස්ථාව දිනවා පාකින් අවස්ථාව. සාමාන්‍යයෙන් අපි වාහනය පාකින් කිරීමේදී අනිවාර්යයෙන් මේ ජීල්ලිවරේ මෙනේ පී අවස්ථාවට ගෙන යා යුතුයි. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මේ ආර් කියන්නේ රිවර්ස් අවස්ථාව. ඒ කියන්නේ පිටිපසට වාහනේ දවන්නේ. ඒ අවස්ථාවේ අනිවාර්යයෙන් මේ ජීල්ලිවරේ මෙන්න මේ හරියට අපි අනිවාර්යයෙන්ම ගෙන යා යුතුයි. මොකටද කියලා දෙන්නා මේ ඔටෝ වාහන ජීල් ඉවරේ මේ විවිධ අවස්ථා වලට අනුව ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා. ක්‍රියාත්මක කිරීමේදී ප්‍රථම අපි අනිවාර්යයෙන්ම බ්‍රේක් පාදික මෙන්න මෙහෙම පෑගිය යුතුයි. හොඳට මතක තියාගන්න. මෙන්න මේ වාහනට අනුව අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ පොඩි කෑල්ලක් තියෙනවා. මෙන්න මේ කෑල්ල ටච් කරනවා. හොඳට මතක තියාගන්න. ටච් කළා වළයි දාන්න ඔකද මේ පාකින් අවස්ථාවන් අපිට D අවස්ථාවට යොමු කරන්න ඕන නම් අපි මෙන්න මේම D අවස්ථාවට යොමු කරනවා. හොඳට බලන්න. පෑදිරිනේ මේව යොමු කරනවා. පෑදිරිනේ ඊට පස්සේ වායි දාන D එකෙන් අපිට N අවස්ථාවට යොමු කරන්න ඕන. ඒ කියන්නේ නිව්ටල් අවස්ථාවට මෙන්න මේම යොමු කරන්න පුළුවන්. පැහැදිලි නේද? හැබැයි මතක තියාගන්න හැම වෙලේම මගේ පාදිකේ තියෙන ඕන බ්‍රේක් එක. මේ ජීල්ලිවරේ හැම වෙලේම ක්‍රියාත්මක කරනවා නම් අනිවාර්යයෙන්ම අපි බ්‍රේක් එක ක්‍රියාත්මක කරකොට කොට තමයි මේ ජීල්ලිවරේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන්නේ. ඊට පස්සේ අපි R එකට දානවා මෙන්න මෙහෙම යොමු කරන්න පුළුවන් R අවස්ථාවට. ඊට පස්සේ R එක ඉඳලා P එකට දානවා අපිට මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ යොමු කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. හරි. ඊට පස්සේ ආපෝ ඔයා හිතන්නකෝ මේ කෙලින්ම අපි කෙලින්ම එන්නකොට දානවා අපි P අවස්ථාවේ ඉඳලා මෙන්න මෙහෙම දාන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මෙතෙන් ඉඳලා ආපහු ආයතන D එකට දානවා නම් මෙහෙම අපිට යොමු කරන්න පුළුවන්. අපිට ආපහු හිතන්නකෝ මේක ආපහු P එකට දානවා මෙන්න මේ P එකට මෙහෙම යොමු කරන්න පුළුවන්. අන්න එහෙම තමයි අපේ ඔටෝ වාහනේ ජීල්ලිවරේ ක්‍රියාත්මක කරන්නේ. ජීල්ලිවරේ ක්‍රියාත්මක කිරීම ප්‍රථම අනිවාර්යයෙන් බ්‍රේක් එක අනිවාර්යෙන් අපි පාගන්න තමයි හැමෙලිම ඔටෝ වාහනේ ජීල්ලිවරේ මේ විවිධ අවස්ථා වලට අනුව ක්‍රියාත්මක කළ යුත්තේ. දැන් මම ඔයාලට කියලා දෙන්නම් බ්‍රේක් පැඩලයයි ඇක්සලරේටරයයි කොහොමද අපි ක්‍රියාත්මක කරන්නේ කියලා. හොඳට මතක තියාගන්න මේ බ්‍රේක් එක ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. මෙන්න මේ ආකාරයෙන් ඇසෙට් එක ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. එතකොට මේ බ්‍රේක් එක අපි දන්නවල ක්‍රියාත්මක කරන්නේ මොකටද කියලා. සාමාන්‍ය වේගය අඩු කර ගැනීම සඳහා තමයි අපි බ්‍රේක් එක ක්‍රියාත්මක කරන්නේ. ඒ කියන්නේ වේගය පාලනය කිරීම සඳහා අපි මේ බ්‍රේක් එක ක්‍රියාත්මක කරනවා. ඇක්සලරේටර් ක්‍රියාත්මක කරන්නේ වේගය වැඩි කිරීම සඳහා. අනිවාර්යෙන් ඔටෝ වාහන පදින ඔබ මේ වම් කකුල කොවිලවත් යූස් කරන්නේ නැහැ. මතක තියාගන්න දකුණු කකුල විතරයි යූස් කරන්නේ. මේ කකුල තමයි එහෙම යන්නේ. බ්‍රේක් එකටත් ඇක්සලරේටරත් මේ කකුල තමයි මෙහෙම යන්නේ. මතක තියාගන්න. කොවිලව කකුල් දෙක මාරු කරලා වම් කකුල මෙහෙම ඇවිල්ලා හොඳට මතක තියාගන්න මෙහෙම කකුල් දෙක යූස් කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මේ දකුණු කකුල විතරයි අනිවාර්යයෙන්ම යූස් කරන්නේ. වම් කකුල යූස් කරන්නේ නැහැ කියලා වල නිතරම ඔයා මතක තියාගත යුතු කරුණක් තමයි ඔටෝ වාහන ඩ්‍රයිවිං කරන්න බලාපොරොත්තු වෙන සිටින ආධුනික ඔබ. ඔයාලට රියදුරු වසුන සකසා ගන්න ආකාරය මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ ආකාරයෙන් බලන්න. මෙතන දිනා පොඩි කෑල්ලක් මෙන්න මේ හැරි පොඩි කෑල්ලක් තියෙනවා. මේ කෑල්ල පොඩ්ඩක් කලලා උඩට පොඩ්ඩක් උඩට වේට් එකක් ගත්තම ඇඟිලි වලින් පොඩි උඩට කරගෙන පොඩි වේට් එකක් පිටිපස්සට දාපුවාම මෙන්න මෙහෙම සීට් එක පිටිපස්සට යනවා. හොඳට මතක තියාගන්න. මේ කෑල්ල අල්ලගෙන උඩටම ආපහු ඉඳලා වේට් එකක් ඉස්සරහට ගත්තාම මෙන්න මෙහෙම සීට් එක ඉදිරියට එනවා. ඊට පස්සේ අපේ මේ කකුල් වලට මේ කකුල් මෙන්න මේ 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 ඇක්සලරේටර් එකත් බ්‍රේක් එකත් පා ගන්න පහසු විදියට අපි සීට් එක මෙන්න මෙහෙම සකසා ගන්න පුළුවන් මේ ආකාරයේ. ඊට පස්සේ මේ පිටිපස්ස මෙන්න මේ ආකාරයේ ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා. අපිට මේ පිටිපස්ස කැල්ලත් මෙන්න මේ ඇද්ද මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය අපිට මේ ඩ්‍රයිවිං කරන්න මේ අත් පහසු විදිහට තිබිය යුතුයි. හරි. ඊට පස්සේ අපි සීට් බෙල්ට් එක මෙන්න මේ ආකාරයෙන් අපි වළඳින්න ඕනේ. මෙන්න
මේ ආකාරයෙන් ඉතින් ස්ටින් වීල් එක අල්ලන්න ඕන ඔයාලා මතක තියාගන්න සාමාන්‍ය ස්ටින් වීල් එක අල්ල ඇල්ලීමේදී සම්මත නීතියක් තියෙනවා සාමාන්‍ය සෑල් වාහනයක නම් 10යි 10 ඔරලෝසුව වෙලාව අනුව නැත්නම් බර වාහනයක නම් දක්වලා තියෙනවා 9යි 15 ඒත් ගැටලුවක් නැහැ සෑල් වාහන වල 9යි 15 ට අල්ලන්න පුළුවන් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ ඊළඟට අපි සයික් කණ්ඩායම් පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ අපිට සාමාන්‍යයෙන් පෙනෙනසේ සයික් කණ්ඩායම් හදා ගන්න ඕනේ ඊට අමතරව පිටිපස පේන රියර් view එක අනිවාර්යයෙන්ම පිටිපස පේන ආකාරයට අපි නියරදිව සකසා ගත යුතු මෙන්න මේ ආකාරයෙන් දැන් අපි ඉදිරියට ඩ්‍රයිවිං කරලා බලමු ඩ්‍රයිවිං කිරීමට ප්‍රථම අපි වාහනේ ස්ටාර්ට් කරගත යුතුයි වාහනේ ස්ටාර්ට් කරන්නේ මේ ආකාරයෙන් බලන්න බ්‍රේක් එක පාගනවා මෙන්න මේ ආකාරයෙන් තදින්ම පාගනවා යතුර මෙන්න මේ ආකාරයෙන් අපි ඉදිරියට කරකවනවා දැන් වාහනේ ස්ටාර්ට් වෙනවා හොඳට මතක තියාගන්න දැන් වාහනේ ස්ටාර්ට් වුණාට පස්සේ ඔයාලා මේ කකුල අපි ගන්නෙ නැහැ බ්‍රේක් එකෙන් මෙන්න මේ ආකාරයෙන් කකුල තියනවා බලන්න ඔයාලා ඊට පස්සේ බලන්න අපි GL ලීවරේ දෙස බලන්න දැන් අපි ඉන්නේ පාකින් මෝඩ් එකේ බලන්න පාකින් මෝඩ් එකේ තමයි අපි ඉන්නේ බලන්න හෑන්ඩ් බ්‍රේක් ක්‍රියාත්මක කරලා තියෙන කොයි ආකාරයෙන්ද කියලා හරි එතකොට මම ක්‍රියාත්මක කරලා තියෙන්නේ මගේ දකුණු කකුල විතරයි වම් කකුල මම පාවිච්චි කරලා නැහැ හරි ඊට පස්සේ මොකද කරන්නේ අපි දැන් මේක D මෝඩ් එකට දානවා අපි ඉදිරියට යෑම සඳහා අනිවාර්යයෙන්ම ඩේවි මෝඩ් එක තෝරා ගත යුතුයි එතන අපි D මෝඩ් එක තෝරා ගන්න මේ ආකාරයෙන් හොඳට මතක තියාගන්න දැන් අපි මොකද කරන්න ඕනේ ඩිමින්සරේ දකුණු සිග්නල් දානවා ඊට පස්සේ අපි දකුණු පස කණ්ණාඩිය බලනවා හරි ඊට පස්සේ අපි මේ හෑම් බ්‍රේක් එක අක්‍රිය කරන්න හොඳට මතක තියාගන්න හෑම් බ්‍රේක් එක අක්‍රිය කරන්න මේ ආකාරයෙන් හෑම් බ්‍රේක් මේ ආකාරයෙන් අක්‍රිය කරනවත් එක්කම මෙන්න මේ ආකාරයේ හිමිතර මෙතන පොඩි බටන් එකක් තියෙනවා බටන් එක කොහොමද පල්ලෙහාට මෙන්න මේව හිමිතරේ හෑම් බ්‍රේක් එක අක්‍රිය කරනවා ඉන්පසුව මේ බ්‍රේක් එකේ තියෙන කකුල හිමිතරේ මතක තියාගන්න මේ බ්‍රේක් එක රිලීස් කරනවා මේ ආකාරයෙන් රිලීස් කරලා හිමිතරේ මේ ඇස්ලේටරේ ලබා දෙනවා මෙන්න මේව ඇස්ලේටරේ හිමිතරේ ලබා දෙනවා මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ ආකාරයෙන් ලබා දෙනවා දැන් අපිට ඉදිරියට ගමන් කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ ආකාරයෙන් ඉදිරියට ගමන් කරන්න පුළුවන් දැන් බලන්න මගේ පාදිකයන් කොහොමද තිබෙන්නේ කියලා මම වම් කකුල පාවිච්චි කරලා නැහැ දකුණු කකුල තියෙන ඇස්ලේටරේ මත දැන් මේ ආකාරයෙන් අපි ඉදිරියට ගමන් කරනවා බලන්න ඉදිරිය අපිට ක්‍රමක්‍රමයෙන් මේ ඇස්ලේටරේ වැඩි කිරීමේ වේගය වැඩි කර ගන්න පුළුවන් ඔයාලා මුලදීම වේගය වැඩි කරගන්න සූදානම් වෙන්න එපා මොකද ඔයාලා ආධුනික ඔබ ඇස්ලේටරේ වේගය සාමාන්‍ය මට්ටමින් ඔබ තබා ගන්න මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ ආකාරයෙන් ඉදිරියට යන්න පුළුවන් සුක්කානම අපිට මෙන්න මේ ආකාරයෙන් අපිට අල්ලගෙන ඉදිරියට ගමන් කරන්න පුළුවන් බලන්න අපි සාමාන්‍ය සුක්කානම හැසිරීමේදී සාමාන්‍යයෙන් තමයි අපි ඕනට වැඩිය සුක්කානම හරවන්නේ නැහැ. අපි ධාවනය කරන පාර 90 තමයි සුක්කානම හැසිරිය යුත්තේ. ඔන සාමාන්‍යයෙන් මේක දවස්වල් 2ක් 3ක් 4ක් 5ක් 6ක් 7ක් 8ක් ඉර ඩ්‍රයිවිං කරද්දී ඔයාට මේ සුක්කානම හැසිරීම සඳහා ලොකු බලපුරුද්දක් වෙනවා. ඩ්‍රයිවිං කරන්න මොනිය ඔයාලා දිගටම මේ බලපුරුද්ද ලබා ගන්න. දැන් අපි ඉදිරියට මේ වගේ ඇස්ලේටරින් ගමන් කරනවා බලන්න මගේ පාදිකයන් තිබෙන ආකාරය හදිසියේවත් අපිට ඉදිරියෙන් බාධකයක් ආවොත් හොඳට මතක තියාගන්න දැන් මේ කකුල ඇස්ලේටරේ කකුල මෙන්න මේ බ්‍රේක් එකට ගේනවා මෙන්න මේ ආකාරය මෙන්න මේ ආකාරයෙන් බ්‍රේක් එකට ගෙනලා බ්‍රේක් එකේ වේගය අඩු කරගන්න පුළුවන් මෙන්න මේ විදියට ආපහු අපි ඉදිරියට යන්න ඕන නම් මේ බ්‍රේක් එක කකුල නැවත ඇස්ලේටරේ මේ ආකාරයෙන් යවනවා අපිට බ්‍රේක් එක අවශ්‍ය නම් මේ කකුල ආපහු දකුණු කකුල ආපහු බ්‍රේක් එකට ගේනවා ආපහු ඇස්ලේටර් එක අවශ්‍ය නම් ඇස්ලේටර් එක මේ ආකාරයෙන් අපි ගේනවා මේ ආකාරයෙන් අපි ඉදිරියට ගමන් කරනවා දැන් අපි මේ ඉදිරියට ගමන් කරන ගමන් ඔයාලා හොඳට මතක තියාගන්න මේ වම් කකුලට කොයි මොහොතකවත් හදිසි අවස්ථාවක මේ වම් කකුල පාවිච්චි කරන්නේ නැහැ හොඳට අන්න ඒ දේ ඔයාලා මතක තියාගන්න ආධුනික ඔබ මෙන්න මේව පාවිච්චි කරන්නේ නැහැ අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්නේ දකුණු කකුල පමණයි දකුණු කකුල තමයි මේ ඇස්ලේටර් බ්‍රේක් අපි අනිවාර්යයෙන්ම නිතරම චේන්ජ් කර යුත්තේ ඉතින් ගමන් කරන පරිසර තත්ත්වය අනුව තමයි අපි ඒක තීරණය කරන්න ඕනේ ඇස්ලේටරෙන් අපි යන්නේ බ්‍රේක් එකට මතර කකුල ගේන්න ඕනේද කියලා ඔයාම තමයි තීරණය කරන්න ඕනේ පැහැදිලි ඇදිනේ ඉදිරිය සාමාන්‍ය බාධකයක් આવොත් අනිවාර්යයෙන්ම බ්‍රේක් එක මත කකුල ගිනා යුතුයි සාමාන්‍ය පාර නිරවුල් ඉදිරියට ගමන් කළ හැකි නම් අනිවාර්යයෙන්ම ඇස්ලේටරේ මතින් ඔයාලට ඉදිරියට ගමන් කරන්න පුළුවන් ඒ කියන්නේ ඇස්ලේටරේ පාවිච්චි කරලා අපිට ඉදිරියට ගමන් කරන්න පුළුවන් දැන්
දැන් අපි ඉදිරියෙන් නතර කිරීමට අවශ්‍ය නම් අපිට මේ ආකාරයෙන් නතර කරන්න පුළුවන්. මුලින්ම අපි සංඥා දක්වන වම් පැත්තට මෙන්න මේ ආකාරයෙන් ඉන්පසු මොකද කරන්නේ අපි වේගය අඩාල කරගත යුතුයි. වේගය අඩාල කරගන්නවා මේ ආකාරයෙන්. හරි. ඊට අපි සුදුසු තැනක් අපි සොයා ගන්නවා වාහනේ නතර කරගන්න. සාමාන්‍ය බ්‍රේක් එක සම්පූර්ණයෙන්ම වේගය අඩාල කරගන්න. සාමාන්‍ය අඩක් තමයි වේගය අඩු කරගන්නේ. ඊට පස්සෙ අපිට වම්පස කණ්ණාඩිය බලලා නිමින්තරේ අපිට මෙන්න මේ ආකාරයෙන් වාහනේ නතර කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් නතර කරන්න පුළුවන්. මෙන්න මෙයා බලන්න මගේ පාදිකයන් කොහොමද තිබින්නේ කියලා. දැන් මම තවම කකුල ගත්තේ නැහැ බ්‍රේක් එක මතින්. පාක් කරා කියලා එකපාරම කකුල ගන්න බෑ අපිට. හොඳට මතක තියාගන්න. ජීඑල් ඉවරේ කොහොමද තින්නේ කියලා බලන්න පොඩ්ඩක්. ජීඑල් ඉවරේ හෑම් බ්‍රේක් එක ඇදලා තින්නේ කියලා බලන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි පාකින් කරන්නේ කියලා. මෙන්න මෙහෙමයි පාකින් කරන්නේ මතක තියාගන්න. දැන් මෙතන බලන්න ජීඑල් ඉවරේ මම ඔයාලට පෙර පෙන්නුවා පරිදි ජීඑල් ඉවරේ තියෙන D අවස්ථාවේ මගේ බ්‍රේක් එක පාදිකින් ගන්න බෑ. හොඳට මතක තියාගන්න. දැන් අපි මුලින්ම කළ යුතු වන්නේ හොඳට මතක ගන්න මුලින්ම හෑන්ඩ් බ්‍රේක් මෙහෙම ක්‍රියාත්මක කරනවා. ඊට පස්සෙ තමයි අපි මෙන්න මේ P එකට දාන්නේ. මතක තියාගන්න. ඊට පස්සේ අපි සිග්නල් ලොක් කරනවා. සිග්නල් ලොක් කරලා අපිට මෙන්න මෙහෙම පාදික අයින් කර ගන්න පුළුවන්. අනිවාර්යෙන් මතක තියාගන්න මුලින්ම හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා තමයි අපි පාකින් එකට දාන්නේ. නැත්නම් අපේ ගියර් බොක්ස් එක පෑත්මට බලපානවා එක ගොඩක්. අනිවාර්යෙන් පාකින් කරද්දී මෙන්න මේ පිල් වලට වල පාකින් කරන්න ඩ්‍රයිවිං කරන්න පටන් ගද්දී අනිවාර්යෙන්ම මුලින්ම D අවස්ථාවට යොදා ඩ්‍රයිවිං කරන්න. මම වීඩියෝ තුලින් ඔබ යමක් දැනගත්තා නම් මගේ channel එක subscribe කරන්න. නැවත මෙවන් වීඩියෝ අතුලින් අපි නැවත හමු වෙමු.